අපි අද දිනේදී එපිසෝඩ් එක තුලින් කතා බහ කරන්නේ ඔබගේ නිවාසයේ ධනය බලය ශක්තියින් වැඩි කරන්නට තවත් ඔබගේ දිශානතියත් එක්ක යොදා ගන්නට පුළුවන් පොඩි උපක්‍රමශීලී දෙයක්. ඉතින් මේ උපක්‍රමශීලී දෙය යොදාගන්නේ ඒ දිශාවේ තියෙන ශක්තිය එහෙම නැත්නම් ඒ දිශාව නියෝජනය කරන ශක්තිය වැඩි කරන්නට බලවත් කරන්නට. ඒ බලවත් කිරීම තුළ සමස්ත ශක්ති පද්ධතියටම යම් උපකාරයක් ඇති කරලා ඒ නිවාසයේ අන්තරීක්ෂ ශක්ති ගලනය යහපත් කරන්නට එක්තරා ක්‍රියාකාරකමක් තමයි අද මේ තුළ ඔබට කියලා දෙන්නේ. ඉතින් එහිදී අපි අද තෝරා ගන්නා දිශාව ඔබ නිර්ණය කරගන්නට යොදා ගන්නට ඕනි මාලිමාවක්. මේ මාලිමාව කොහොමද යොදාගන්නේ කියන කාරණය ඔබ දැන්ටමත් දන්නවා ඇති. ඒ තමයි ගේ මැද්දේ මේ මාලිමාව තියන්නට ඕනි. ගේ මැද්දේ මාලිමාව තියලා මේ දිශානතිය හඳුනා ගන්නට ඕනි. දිශානතිය හඳුනාගෙන තමයි මේ කටයුත්ත කරන්නට ඕනි. දැන් අපි අද දිනේදී හඳුනා ගැනීමට ඔබට ආරාධනා කරන දිශාව තමයි නිරිත දිශාව. නිරිත. නිරිත කිව්වට පස්සේ ඔබ දන්නවද මේ නිරිත දිශාවේ පද ගතිය නියෝජනය තමයි තියෙන්නේ. ඒ කියන්නේ පඨවි ගුණය නියෝජනය කරන දිශාව තමයි නිරිත දිශාව. එතකොට මෙන්න මේ නිරිත දිශාවේ තියෙන මේ පඨවි ගුණයට උපකාරී බලයක් නිර්මාණය කරගන්නට අවශ්‍යයි. ඒ කොහොමද කරගන්නේ කියන කාරණය අපි සාකච්ඡා කරමු. මෙන්න මේ නිරිත දිශාවට අදාළ වර්ණයක් තියෙනවා. ඒ තමයි අඳුරු ස්වභාවය. එහෙම නැත්නම් අඳුරු වර්ණය තමයි නිරිත දිශාවට අදාළ වෙන වර්ණය බවට පත් වෙන්නේ. එතකොට මේකට අපිට පුළුවන් මැටි වලින් නිර්මාණය කරපු විශේෂ මැටි මුට්ටියක් යොදා ගන්නට. එතකොට මේ කාල වර්ණය එහෙම නැත්නම් කළු වර්ණය එහෙම නැත්නම් අඳුරු වර්ණය ඊට පස්සේ මේක පින්තාරු කරන්නට යොදා ගන්නට ඕනි. මේ අපි යොදාගත්ත මැටි මුට්ටිය. ඊට පස්සේ අපි අඟුරු යෙදීම මේ මුට්ටියට අඟුරු අපේ ලිපේ පාවිච්චි කරන ලද දල්වන ලද අඟුරු අපිට පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක පුරවා ගන්නට එහෙම නැත්නම් මුට්ටිය පුරවා ගන්නට හැකියාව තියෙනවා. පඨවි ගුණය අඟුරු පව නියෝජනය කරන්නේ පඨවි ගුණය කාල වර්ණය නිරිත දිශාව නියෝජනය කරන වර්ණය සහ ගුණය බවට පත් වෙන. ඉතින් ඒ අඟුරු වලින් අපිට පුළුවන් ඒත් එක මැටි මුට්ටියක් කියන්නේ පඨවි ගුණයෙන් යුතු දෙයක් නේ, තද ස්වභාවයෙන් යුතු දෙයක් නේ. ඔන්න ඒ දෙකම අපිට ස්ථාපනය කරන්නට පුළුවන් අපේ නිරිත දිශාවෙන්. ඉතින් එතකොට මේ තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ අපේ නිවාසයේ තියෙන මේ අඳුර නියෝජනය කරන දිශාව නිරිත දිශාවේ තියෙන ශක්තිවන්ත භාවය, එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය, අන්තරීක්ෂ ශක්තිය ගබඩා වෙන දිශාව. අපි ඔබ දන්නවා ඊසානයේ අන්තරීක්ෂ ශක්තිය ප්‍රධාන පොයින්ට් වෙන දිශාව, එහෙම නැත්නම් ඉලක්ක වෙන දිශාව. එතකොට මේ අන්තරීක්ෂ ශක්තිය මධ්‍ය හරහා පැමිණෙන නිරිත දිශාවට. එතකොට මෙන්න මේ නිරිත දිශාව ඉතාමත්ම වැදගත් දිශාවක් නිවාසයේ තියෙන. මොකද අපි ඔබට නිවාස සැලසුම් ඇඳීමේදී දෙන උපදේශය තමයි නිරිත දිශාවට දාන්න කියන්නේ මේ ගෙදර තියෙන වැදගත්ම කෙනාගේ කාමරේ. ඒ තමයි ගෘහමූලිකයාගේ කාමරේ. ඉතින් ඒ තරම් වැදගත්කමක් තියෙන දිශාවක් තමයි මේ පඨවි ගුණය නියෝජනය කරන නිරිත දිශාව. අන්තරීක්ෂ ශක්තිය වැඩිපුරම ගබඩා වෙන සුවිශේෂීම දිශාව තමයි නිරිත දිශාව. ඉතින් ඔන්න ඒ නිරිත දිශාවේ තමයි ඔබේ නිවාසයේ මේ ධන ශක්තියට උපකාරී වෙන්නට, ඔබගේ බලයට උපකාරී වෙන්නට, ඔබගේ සෞභාග්‍යයට උපකාරී වෙන්නට, මේ අන්තරීක්ෂ ශක්තිය නිසි ගලනයක් සිදුවීමට උපකාරී වෙන්නට තමයි අපි මේ නිරිත දිශාවේ අඳුරු සහිත මුට්ටිය අඳුර නියෝජනය කරන පඨවි ගුණයෙන් යුතු අඟුරුත් පුරවලා මේ තබන්නේ. හොඳයි, එහෙනම් ඊළඟට කළ යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? මේකට අපිට යොදා ගන්නට ඕනි ඊළඟට අඳුරු වර්ණය, කියන්නේ කළු වර්ණයේ වර්ණ කරන ලද මැටි පහනක්. මැටි පහනක් කළු පාටින් පාට කළා, කළු පාටින් බින්තාරු කළා, මේ අසලින් අපිට තියන්නට ඕනි. ඊට පස්සේ මේ මැටි පහනට ලුණු කැටයක් දාන්නට ඕනි. ලුණු කැටයක් දාලා මේක දල්වීමකට ලක් කරනවා. ඔන්න ඒක ඇක්ටිව් කිරීමකට ලක් කරනවා මේ දිශාව නැතිවත් එක්ක. අපි මේ ස්ථාපනය කරන ලද අප පටවිය නියෝජනය කරන මේ විශේෂිත මුට්ටිය. ඉතින් එතකොට අපේ තියෙන නිවාසයේ තියෙන නිරිත දිශාවට තවත් සහයෝගී ශක්තියක් ඒ තුළ නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ නිවාසයටත් ධනය බලය සෞභාග්‍ය පිළිබඳව
තවතුරට ශක්ති වපසරියක් නිර්මාණය කරන්න නිර්දේශ ශක්තිමත් කරන්නට ඔන්න මෙය ඔබට යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න එයත් ඔබගේ නිවාසයට පාවිච්චි කරලා ඔබගේ ශක්ති කලාපය යහපත් කරගන්න ඔබට ආරාධනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.